අයිබෝන් යාළුවනේ, අපි තවත් වීඩියෝ එකකින් හම්බුණා. ඉතින් දැන් අපි අද කතා කරන්න යන්නේ කොහොමද අලුත් කන්සල්ටන්ට් කෙනෙක් බඳවන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ දුරකථන අංකය 071 444 7258 කතා කරලා ඔයගොල්ලන්ටත් මාත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න, Oriflame ගැන විස්තර දැනගන්න, Oriflame එකේ කොහොමද වැඩ කරන්න කියන දැනගන්න, ජීවිත දිනන විදිය දැනගන්න අපිට කතා කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපි මේ YouTube channel එකෙන් Oriflame Leaders YouTube channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ දැනුවත් කරන්න consultants අපේ line එකේ ඉන්න consultants හෝ නැති consultants කොහොමද දැනුවත් කරන්න කියන එක තමයි අපි කරන්නේ. ඉතින් අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ගිය පාර වීඩියෝ එකකින් වගේම මේ පාර වීඩියෝ එකකින් කියලා දෙන්න හදන්නේ කොහොමද, ඒ කියන්නේ ඔබේ යටින් තව කෙනෙක් බඳවන්න කියලා. නැත්තම් ඔබේ යටින් ඉන්න තව කෙනෙක්ගේ යටින් කොහොමද කෙනෙක්ව බඳවන්න කියලා. ඉතින් මම මේ දැන් කියපු කාරණාව ඔයගොල්ලන්ට මම කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. මෙන්න මේ විදිහට දැන් අපි වෙබ්සයිට් එකට ලොග් වෙලා ඊට පස්සේ මෙතන තියෙනවා network කියලා menu එකක්. ඒ network menu එක click කරන් පස්සේ මේකේ තියෙනවා recruit කියලා. recruit කියලා කියන්නේ නැවත බඳවා ගැනීම. රෙක්රුට් ගියන් පස්සේ මෙතන ඊට පස්සේ පල්ලෙහාට ගියන පස්සේ ඔයගොල්ලන්ට පේනවා රෙක්රුට් වල තියෙනවා register new consultant කියලා. ඊට පස්සේ මෙතන register new consultant click කරාට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ form එක. මේක පරණ form එකක්. මෙතන email address එකක් තියෙන පුළුවන් තමන්ට කැමති email address එකක්. අපි අපේ email address එක දෙමු. gmail.com or email address එකක් නැත්තම් මෙතන ටික එක දැම්මොත් email address එක රයින් වෙලා යනවා. ඉතින් email address එක නැති කෙනෙක් වුණත් ඔයගොල්ලන්ට බඳවා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි ආයෙදමු ඊට පස්සේ අපිට personal name එක දෙන්න පුළුවන්. අපි සමන් කියලා. ඊට පස්සේ සමන්ගේ surname එක. surname එක ගුණරත්න කියලා දෙමු. ඊට පස්සේ ID card number එක 2345 නාමයේ V. ඊට පස්සේ මෙතන එයාගේ birthday එක ඔයගලන්ට මම තව දෙයක් කියලා දෙන්නම්. ඔයගලන්ට දැන් birthday එක බලා ගන්න බැරි වුණා නම් ඒ අදාළ කන්සල්ටන්ගේ බර්ත් එක නැත්තම් මොකද කරන්නේ? අපිට පුළුවන් බර්ත් එක කැල්කියුලේට් කරන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා. අපිට පුළුවන් බ්‍රවුසර් එක ඕපන් කරලා Google වලට ගිහිල්ලා Google වල තියෙනවා ශ්‍රී ලංකා NIC කැල්කියුලේටර් කියලා දුන්නම NIC calculator ඊට පස්සේ අපිට වෙබ්සයිට් හම්බ වෙනවා. අපිට පුළුවන් බලා ගන්න කොහොමද ID card number එකෙන් birthday එක බලා ගන්න පුළුවන්. එක එක size තියෙනවා internet එකේ. ඉතින් ඔයගලට මේ වගේ එකට ගිහිල්ලා ID card number එක දෙන්න පුළුවන්. දුන්නට පස්සේ ඒ ID card number එකට අදාළ උපන් දිනය අපිට හම්බ වෙනවා. ඉතින් මෙතන උපන් දිනය දෙනවා. ඊට පස්සේ මෙතන එක කරනවා සියලු. පිටම 4 කියලා. එහිලා මෙතන මොබයිල් නම්බර් එකක් දෙනවා. මොබයිල් නම්බර් එකේ ඇඩ්‍රස් එක දෙනවා. බම්බල පිටිය ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මෙන්න මේක තමයි මම කිව්වේ
අපිට පල්ලෙහා කෙනෙක් බඳවන්න පුළුවන් අපේ යටින් ඉන්න කෙනෙක් යටතේ. මම නම් මේ පුද්ගලය වරන් එන්නේ මගේ යටින් තමයි ජොයින් කරන්නේ. මෙතන මේ ටික් එක දැම්මා මම තමයි ජොයින් කරන්නේ. මගේ යටින් ඉන්න කෙනෙක්ගේ ජොයින් කරනවා නම් මෙතන මම ක්ලික් එක දාලා ඉවරලා ඒ අදාළ කන්සල්ටන්ට්ගේ නම්බර් එක මෙතන ටයිප් කරනවා. නම් නම්බර් එක ටයිප් කරාට පස්සේ ඒ අදාළ කන්සල්ටන්ට් යටින් තමයි මේ දැන් මුලින් රෙජිස්ටර් කරන කෙනා වැඩේ. ඉතින් මෙතනින් මෙහෙම තියලා මෙතන තියෙනවා ෆර්දර් කන්ෆර්මේෂන් එකක්. ඒ ටික් එක දාලා මෙතන රෙජිස්ට්‍රේෂන් බටන් එක ප්‍රෙස් කරපු ගමන් ඕගොල්ලොම රෙජිස්ටර් වෙනවා. මම ඒක රෙජිස්ටර් කරලා පෙන්නන්න මේ විදිහට. මේක රෙජිස්ටර් වෙලා ඔයගලන්ට මෙතන උඩර ගියාට පස්සේ පෙන්නනවා ඒ අදාළ කෙනාගේ නම තියෙනවා. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් ගියා මෙතන තියෙනවා කන්සල්ට නම්බර් එක. මේක තමයි අදාළ කෙනාට යවන්නේ. එතකොට තව දෙයක් මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. අපි කොහොමද ලොගින් වෙන්නේ කන්සල්ට නම්බර් එක විතරක් තියෙද්දි පාස්වර්ඩ් එක කොහොමද ඊමේල් එකට ගෙන්න ගන්න කියලා. ඉතින් ඒක නිසා මම මේක කොපි කර ගන්නවා මෙතනින්. අපි ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද කන්සල්ටන්ට් කෙනෙක් ලොගින් වෙන්නේ පාස්වර්ඩ් එක දන්නේ නැතුව කියලා. හරි, බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපේ වීඩියෝ බලන්න, channel subscribe කරන්න, share කරන්න, ඉතින් අපිත් එක්ක එකතු වෙන්න. අපි ඕගලන්ව ඉස්සරහට අරගෙන යනවා. බොහොම ස්තුතියි.